මෙවිද්දි ක්‍රිකට් ලෝකයෙන් බලාගෙන ඉන්න IPL ක්‍රිකට් තරගාවලිය දිහා තරගාවලියේ වැඩි දක්ෂතා දක්වන්නේ කවුද හොඳ රිද්මයක ඉන්න ක්‍රීඩකයෝ කවුද කියලා අනාවැකි කියන්න තාමත් ඉක්මන් වැඩි. එනිසා මේ වතාවේ තරගාවලිය ගැන කතා කරන්න කලින් තරගාවලියේ අතීතය දිහා පොඩ්ඩක් හැරිලා බලමු. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට ඔරෙන්ජ් කැප් එකක් හිමි වෙනවා. තරගාවලියේ පළවෙනි තරගයේ ඉඳන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ක්‍රීඩකයාට පැලඳගෙන ඉන්න පුළුවන් මේ කැප් එක තරගාවලියේ අවසානයේ හිමි කරගන්න ක්‍රීඩකයා තමයි තරගාවලියේ ප්‍රතිකරණ යටින් සුවිශේෂ ජයග්‍රහකයා වෙන්නේ. ඒ විදිහට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ප්‍රතිකරුවට ලැබෙන මේ තැඹිලි පාට හිස්සසුම ලබා ගැනීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්. IPL මේ තරගාවලියේ ආරම්භ වන 2008 වර්ෂයේදී මේ සම්මානය ලබා ගන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ෂෝන් මාෂ්. මාස් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය වෙලා මේ හිස්සසුම හිමි කරගත්තට මුලින් මේ හිස්සසුම පළඳව ගන්න වාසනාව උදා කරගන්නේ නව ශ්‍රීලන්ත සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරු බ්‍රෙන්ඩන් මැකලම්. මැකලම් තමයි තරගාවලියේ පළවෙනි තරගයේදී වැඩිම ලකුණු ලබා ගන්න ක්‍රීඩකයා වෙන්නේ. 2008 තරගාවලියේදී තරඟ 11කට ක්‍රීඩා කරන ෂෝන් මාෂ් ඒ තරගාවලියේදී ලකුණු 616ක් ලබා ගන්න සමත් වෙනවා. මාෂ්ගේ ඉනිමක සාමාන්‍ය ඒ තරඟ වාරයේ සටහන් වුණේ 68.44ක් විදිහට. ඒ වතාවේ වැඩිම ලකුණු ලාභිය ලිස්ට් එකේ තුන්වෙනි තැන හිටියේ සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරිය කියන එකත් මතක් කරන්න ඕන. මාෂ් ඒ තරගාවලියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ ලකුණු 115ක් විදිහට. අර්ධ ශතක පහකුත් මේ ශතකයට අමතරව මාෂ් මේ තරගාවලියේ ලබා ගන්න සමත් වෙනවා. මීළඟට තිබුණු 2009 IPL තරගාවලියේදී වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ තවත් ඕස්ට්‍රේලියා ප්‍රතිකරුවෙක්. ඒ තමයි මැතිව් හෙඩන්. හෙඩන් මේ තරගාවලියේදී තරඟ 12කදී ලකුණු 572ක් ලබා ගන්න සමත් වෙනවා. හෙඩන්ගේ ඒ තරගාවලියේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 52ක් විදිහට. ඔහු මේ තරගාවලියේදී අර්ධ ශතක පහක් ලබා ගනිද්දී ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට වාර්තා කරන්නේ ලකුණු 89ක් ලබා ගැනීම. 2010 අවුරුද්දේ පැවැත්වෙන තුන්වෙනි IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කා. සචින් මේ තරගාවලියේ ඉනිම 15කදී ලකුණු 618ක් ලබා ගන්න සමත් වුණා. ඒ තරඟ වාරයේ සචින්ගේ ඉනිමක ලකුණු සාමාන්‍ය සටහන් වෙන්නේ 47.53ක් විදිහට. මේ සුපිරි ප්‍රතිකරුවා අර්ධ ශතක පහක් 2010 IPL තරගාවලියේදී ලබා ගන්නේ ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට ලකුණු 89ක් නොදැවි ලබා ගැනීමත් සමගින්. 2011 අවුරුද්දේ පැවැත්වෙන IPL ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරු ක්‍රිස් ගේල්. ගේල් මේ තරගාවලියේදී තරඟ 12කට ක්‍රීඩා කළා ලකුණු 608ක් ලබා ගන්න සමත් වෙන්නේ ඉනිමක සාමාන්‍ය 67.55ක් රඳවාගෙන. ඒ අවුරුද්දේ ගේල්ගේ ඉනිමක ඉහළම ලකුණු ඉනිම විදිහට සටහන් වන්නේ ලකුණු 107ක් ලබා ගැනීම. ගේල් මේ තරගාවලියේදී 183.13ක ප්‍රහාරක වේගයක් පවත්වාගෙන යන්නත් සමත් වෙනවා. ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් ක්‍රිස් ගේල්ගේ මේ තරගාවලියේදී ලබා ගන්න ඔහු සමත් වීම විශේෂ සිද්ධියක්. 2012 පැවැත්වෙන IPL ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ කලින් වතාවේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රිෂ් ගේල්මයි. 2012 තරගාවලියේදී ඉනිම් 14කදී ලකුණු 733ක් ලබා ගන්න මේ සුපිරි ප්‍රහාරකයා සමත් වෙනවා. ඒ වතාවේ ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 60ක් විදිහට. අර්ධ ශතක 7ක් සහ ශතක 1ක් ගේල්ගේ මේ තරගාවලියේදී ලබා ගන්න ඔහු සමත් වෙද්දී වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් කරගන්නේ නොදැවි ලබාගත් ලකුණු 128ක්. 2013 අවුරුද්දේ පැවැත්වෙන 6 වෙනි IPL ක්‍රිකට් තරගාවලියේදී නැවතත් ඕස්ට්‍රේලියානුවෙකුට මේ හිස්සසුම හිමි වෙනවා. ඒ තමයි සුපිරි වමත් ක්‍රීඩක මයික් හසි. ඒ තරගාවලියේදී ඉනිම 17කදී ලකුණු 733ක් ලබා ගන්න හසි සමත් වෙද්දී ඉනිමක සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ ලකුණු 52ක්. මේ තරගාවලියේදී අර්ධ ශතක 6ක් වාර්තා කරන හසි ඉනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් කරන්නේ ලකුණු 95ක් ලබා ගැනීම. 2014දී නැවතත් වැඩිම ලකුණු ලාභියාගේ හිස්සසුම අත්පත් කරගන්න ඉන්දියා ප්‍රතිකරුවෙකු වන රොබින් තාපස් සමත් වෙනවා. ඉන්දියාවේ වගේම එක්සත් අරාබි එමිල්වල පැවැත්වෙන මේ තරගාවලියේ තරඟ 11කදී ලකුණු 660ක් ලබා ගන්න උත්තපා සමත් වෙනවා. උත්තපාගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 44ක් විදිහට. අර්ධ ශතක 5ක් ලබා ගන්න උත්තපා මේ තරගාවලියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් කරන්නේ ලකුණු 83ක් නොදැවි ලබා ගැනීම. 2015 අවුරුද්දේදී නැවත වතාවක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ ඕස්ට්‍රේලියානුවෙක්. ඒ තමයි ඩේවිඩ් වෝනර්. වෝනර් මේ තරගාවලියේදී තරඟ 14කදී ලකුණු 562ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ තරගාවලියේදී වෝනගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 43.2ක් විදිහට. 156ක ප්‍රහාරක වේගයක් රඳවා ගන්න වෝන ඒ තරගාවලියේදී අර්ධ ශතක 7ක් ලබා ගන්න සමත් වෙනවා. මේ සුපිරි ක්‍රීඩකයා ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට මේ අවුරුද්දේ සටහන් කරන්නේ ලකුණු 91ක් ලබා ගැනීම. තරගාවලියේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් ක්‍රීඩකෙක් තරඟ වාරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්න 2016 තරගාවලියේදී ඉන්දියා සුපිරි ප්‍රතිකරු විරාට් කොහ්ලි සමත් වෙනවා. ඒ තරගාවලියේදී ඉනිම 16කදී ලකුණු 973ක් ලබා ගන්න කොහ්ලි ඒ වතාවේ සමත් වීමත් එක්ක. ඒ තරගාවලියේ කොහ්ලිගේ ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 81ක් විදිහට. ශතක 4ක් සහ අර්ධ ශතක 7ක් ලබා ගන්න කොහ්ලි සමත් වෙද්දී ඉනිම
මුලින්ම ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට පොලිස් සටහන් කරන්නේ ලකුණු 113ක් ලබා ගැනීම. මේ වාර්තාව බිඳිනේක ඒ තරම් ලෙහිසි පහසු කටයුත්තක් නොවුනත් මේ වතාවේ තරගාවලියේදී ඒ වාර්තාව බිඳ වැටෙන්නත් ඉඩ කඩ තියෙනවා. 2017 අවුරුද්දේදී නැවතත් IPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභය බවට පත්වන්නේ 2015 වැඩිම ලකුණු ලාභය බවට පත්වුණු ඩේවිඩ් වෝනමයි. මේ තරගාවලියේදී වෝන ඉනිම 14කදී ලකුණු 641ක් ලබා ගන්න සමත් වුණා. එක ශතකයක් අර්ධ ශතක 4ක් ලබා ගන්නත් වෝන සමත් වුණා. ඒ තරගාවලියේ ඉනිමක සාමාන්‍ය විදිහට මේ සුපිරි ප්‍රතිකරුවා සටහන් කරන්නේ ලකුණු 58ක්. ඒ වගේම ප්‍රහාරාත්මක වේගය 142ක රඳවා ගන්නත් වෝන සමත් වෙනවා. ඔහු ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට ලකුණු 126ක් ලබා ගැනීම තමයි ඒ තරග වාරයේදී කැපි පෙනෙන්නේ. 2018 අවුරුද්දේදී ප්‍රථම වතාවට නවසීලන්ත ජාතිකයෙක් තැඹිලි කැප් එකේ හිමිකරු බවට පත් වෙනවා. ඒ තමයි 2018 IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට සමත් වෙන නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කළ විලියම්සන් මේ තරගාවලියේදී ඉනිම 17කදී ලකුණු 735ක් ලබා ගන්න සමත් වෙන්නේ ඉනිමක සාමාන්‍ය 52.5ක රඳවාගෙන. 142ක ප්‍රහාරක වේගයෙන් පන්දුවට පහර දෙන විලියම්සන් මේ තරගාවලියේදී ලබා ගන්න සමත් වන ඉහළම ලකුණු ඉනිම 84ක් විදිහට සටහන් කරගන්නවා. අවසන් වතාවට තිබුණු 2019 IPL තරගාවලියේදී වැඩිම ලකුණු ලාභය බවට පත්වන්නේ නැවතත් ඩේවිඩ් වෝන. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරන වෝන මේ තරගාවලියේදී තරඟ 12කදී නොදැවීම් දෙකක් එක්ක ලකුණු 692ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ තරගාවලියේදී අර්ධ ශතක 8ක් එක්ක ශතකයක් ලබා ගන්න වෝන සමත් වෙනවා. ලකුණු 100ක් ලබා ගැනීම තමයි වෝනගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වුණේ. ඒ වතාවේ වෝනගේ එක ඉනිමකට සාමාන්‍ය 69.2ක් විදිහට තමයි සටහන් වන්නේ. මේ තමයි IPL ඉතිහාසයේ එක් එක් තරඟ වාරයේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන්ගේ විස්තර. මේ වතාවේ මේ වාර්තාවට අලුතින් ක්‍රීඩකයෙක් එකතු වෙයි. ඒ ක්‍රීඩකයා මේ ලිස්ට් එකේ මෙච්චර කාලයක් හිටපු ක්‍රීඩකයෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් අලුතෙන්ම එකතු වුණු ක්‍රීඩකයෙක් වෙන්නත් පුළුවන්. IPL තරගාවලියකදී ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට විරාට් කෝලි පිටවල තියෙන වාර්තාව බිඳ දාන්න මේ වතාවේ අවස්ථාවක් ලැබෙයිද කියන එක අපිට ඉදිරියේදී බලා ගන්න හැකියාවක් ලැබෙයි. තරගාවලිය ගැන අවධානයෙන් ඉන්න ඔයාලා මේ වැඩිම ලකුණු ලබා ගනී කියලා හිතන ක්‍රීඩකයෙක් ඇති. ඒ ක්‍රීඩකයා කවුද කියලාත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.